කොච්චර නැති පැටි කනතුනා 13 වෙනිදා අනිවාර්ය පන්සලට අපි දාන්න දෙනවා ඒක වරද්දක් නෑ ආ ඒකනේ අපිට අම්මේ අපි දෙනවා කියන්නේ අනිවාර්යෙන් අපිට ලැබෙනවා නේද දානයක් දෙනවා කියන්නේ ඉතින් පින්සල අපිට කොච්චර නැති වුණත් අපි දාන්න දෙනවා අපි බඩගිනින ඉඳලා හරි 13 වෙනිදා තම දාමු දාන්න දෙනවා දෙනවා දාන්න ඔව් හොඳ පින් මාත හතර අතර වත් දෙනවා හොඳ පින් මාන්ත දරුවෝ ටික මූණ වෙලින් කියන්න පුළුවන් වාසනාවන්ත හොඳ වැඩගත් දෙමාපියන්ගේ දරුවෝ කියලා දැන් ඔය මේ කන්න පිනට ඔය හතර වත් දෙනාගේ මේ සර්ලගේ තාත්තා අපිට ආශිර්වාද කරනවා අපි නේද මේ වගේ නැති බැරි මිනිස්සුන්ට මේ පින් බලෙන් ඒ කට්ටියට නිරෝගී සේ ලැබිලා කොතන ගියත් මාත ගෞතුංග බුදු සරණෙන් ඔය හතර වත් දෙනා බුදු ගුණේ රැක දේවා රැක දේවා ඉතින් ලංකාපවර අපේ ටීම් එක පස්වෙනි වීඩියෝ එක තමයි වැඩසටහන තමයි අද වවුනියා සයිඩ් එකේ කරන්නේ. ඉතින් අපි මුලින්ම යද්දින් මේ අම්මත් හිටියා. ඉතින් කට්ටියම ඇවිල්ලා හිටියේ. ඉතින් මේ අම්මටත් පෞද්ගලික ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ නිවසේ ජීවත් වෙන්න මේ අම්මලා දෙන්න. ඉතින් මේ අම්මගේ දුව තමයි මේ අම්මා. ඉතින් මහත්තයා නැති වෙලා ඉතින් දරුවෝ කසාද බැඳලා ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි අහලා බලමු මේ අම්මගේ මම්මලට මොන වගේ ප්‍රශ්න තියෙන්නේ කියලා වෙලා මොකක්ද අපි සාමාන්‍ය දැන් ඔයාලට මොන වගේ උදව්වක්ද ඕන මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ අපිට අප මාසෙට ජීවත් වෙන්න ආතු ප්‍රශ්න තමයි තියෙන්නේ තියෙන්නේ ඔව් මේ කෑම මේ ප්‍රශ්න තමයි තියෙන්නේ ඒක හොයාගන්න අමාරුයි වැඩකට යන්න බෑ හා මට අද කොලෙස්ටරෝල් පිටිනවා පෙන්නන්න පුළුවන් පොත් තියෙන ඔව් මේ ප්‍රෙෂර් එක තියෙනවා තියෙනවා දැන් වයස කීයක් වගෙනවද මට 62යි 62ක් වෙනවා එතකොට මේ අම්මට වයස කීයද 85ක් වෙනවා එතකොට දැන් මහත්යත් නැහැ අවුරුදු 3යි මාස 3ක් වෙනවා පිළිකා හැදෙලා යන්නේ තියුනේ හා එතකොට මේ නිවාසයම කොහමද හදාගත්තේ මේක හැමෝම රජෙන් ආ රජෙන් හදලා තිබුණා රජෙන් සල්ලි හැමෝම ලක්ෂ 5ක් හා හා ඒකෙන් තම මහත්යගේ මහන්සියෙන් හදාගන්නේ හා ඒ වගේ තමයි ඉදි කරගත්තේ එතකොට දැන් මෙහෙ රස්සාවක් කරන්න නම් මනම් යමු කොහොත් බෑ නෑ මට අස්සැසුම හම්බිනවා හා හා අර වෙන 250 හම්බිනවා ඔව් ඒකට අර පිරිමැස්මෙන් තමයි ඒක ජීවත් වෙන්නේ අස්සැසුම කීයක් හම්බෙනවද 4250යි ඒ 4250 නෝයි ඕකේන කොහොම ජීවත් වෙන්නේ අපි දෙන්න ඉතින් එක ලොක් වෙලා පිරිම අහගෙන කාලා ඔව් ජීවත් වෙන එහෙම ඉතින් මේ අම්මට කන්න බොන්න ඒවා ඉතින් අඩුපාඩු තමයි තියෙන්නේ අඩුපාඩු තියෙන අම්මට ඉතින් දෙන විදිහට කනවා මේ විශේෂ දේවල් තෝරන්නේ ඔව් අර මස් මාළු විතර අම්ම කන්නේ නැත්තේ අනිත් දෙන දේවල් අපි උදේට යව මායට ඇටු යන්නේ ඔව් එහෙනම් තමයි ජීවිතය ඇත්ත කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ සරත් පුතාලා දන්නවා අපි ගැන අවුරුදු 20ක් යනවා 20ක් යනවා කැලණි පස්සම සිල් ගත්තට පස්සේ පාන හා සිල් ගන්න යනවද දැන් සිල් ගන්න අම බොයකටම යනවා दारे जीवत्ती पंचायती
ඉතින් අම්මේ අපි අර පවුල් හතරක් පහක් තෝරගත්තා. ඒකෙන් ඔයාලගේ පවුලත් තෝරගත්තා. ඉතින් උදව් අවශ්‍යම ඕනයි කියලා නිසා. ඉතින් ඔයාලට සාමාන්‍ය දැන් අපෙන් කියන්න බලන්න දැන් අපේ මේ වීඩියෝ එක බලන අයට අපේ කියන්නේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ පින්වන්ත මිනිස්සු. ඉතින් කෑමට බීමට වියදමක් කරනවා. මොකද කෑම බීමක් දෙනවා කියන්නේ මිනිස්සෙකුට ඇත්තටම බොහොම පින් සිද්ධ වෙනවා. වතුර ටිකක් දෙනවා කියන්නේ කෑම බීම ටිකක් දෙනවා කියන්නේ අපේ නේද ආවශය වර්ණය සැපය ඒ ප්‍රඥාව මේ දේවල් හැම දෙයක්ම ලැබෙන්න ඔය කෑම බීමෙන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ කන්න බොන්න නේද කාල බීලා ජීවත් වෙන්නනේ නේද. ඉතින් අම්මලාට ඉල්ල ගන්න යන්න මෙව කර ගන්න අපහසුයි. වයසයි අම්මගේ 85ක් වෙනවා නේද 85ක් වෙනවා. ඉතින් අම්මගේ 65ක් වෙනවා 62 62ක් වෙනවා. ඉතින් ඒ වගේ වයසක ඉන්නේ ඉතින් මේ කට්ටිය ඉල්ලන්නේ ඔයාලගේ වෙන මොකුත් නෙමෙයි. ieval dorwal යාන වාහන ඉල්ලන්නේ නැහැ. අනේ පුළුවන් නම් පුතේ අපිට කන්න ටිකක් කණ්ඩ බොන්න බඩු ටිකක් ගෙනලා දෙන්න කියලා. ඇත්තටම අපි අද එද්දින් පස් දිනේකට තමා බඩු මුට්ටු අරන් ආවේ. හාල් ටිකක් වියලි ආහාර ටිකක් අපේ සලිත මස්සංක මහත්තයයි අම්මයි දීපු. ඉතින් අපි වැඩසටහන් පහක් විතර කරා. ඒකෙන් මේ මෙයාලට ඉතින් ගේන්න බැරි වුණා. ඉතින් අපි වැඩසටහන කරන්නේ මෙයාලට කෑමට බීමට බඩු ටිකක් ගන්න, එතකොට බෙහෙත් හේත් ටිකක් ගන්න, මේ අම්මලාට සල්ලි ටිකක්, ඒ වගේ කවුරු හරි දෙන්න ඉදිරිපත් වෙනවා නම් ලංකා පවුර අපිට කතා කරන්න අපි ආයේ සතියකින් දෙකකින් මේ මේ අම්මලා බලන්න ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට පුළුවන් ඔයාලා වෙනුවෙන් මේ අම්මලා වෙනුවෙන් දෙන දේ ඔයාලට ගෙනල්ලා මෙයාලට ගෙනල්ලා දෙන්න. ඉතින් ඒකෙන් ඔයාලට සතුටක් ලැබෙනවා, ඇත්තටම අපිටත් පිනක් ලැබෙනවා. අපි තරුණයෝ හැටියට එකතු වෙලා ඉතින් මේ දේට ඉදිරිපත් උනේ යම් කිසි දෙයක් මෙයාලට අපිටත් කියන්නේ අපිටත් හයියක් තියෙන වෙලාවේ තරුණ විදිහට මෙයාලට යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න. ඉතින් අපිත් එක්ක අලුතෙන් එකතු වෙනා අපේ ඉසුරු මහත්මයා. ඉසුරු මහත්තයත් එන්න පොඩ්ඩ සර්. කොච්චර නැති පරි පාතුනා 13 වෙනිදා අනිවාර්ය පන්සලට අපි දාන්නේ. ඒක වරක් දාන්න. ආ ඒකනේ අපිට අම්මේ අපි දෙනවා කියන්නේ අනිවාර්යෙන් අපිට ලැබෙනවා නේද? දානයක් දෙනවා කියන්නේ ඉතින් පින්ස අපිට කොච්චර නැති වුණත් අපි දාන දෙනවා. අපි බඩගිනින ඉඳලා හරි. 13 වෙනිදා තම දාමු දාන්න. ඒ විදිහට දෙනවා දාන්න. ඔව්. ඉතින් අපි තරුණයෝ කරන මේ වැඩසටහන දැකලා මේ ස්වේච්ඡාවෙන් අපිට නිමාඩු වෙලාවක ඉතින් මම වගේම අපේ පැතුම් මහත්තයා සංජීව මහත්මයා ඒ වගේම අපිත් එක්ක අලුතෙන් එකතු වුණා මේ විස්තර ටික දැනලා දැකලා අපේ ඉසුරු මහත්තයා. ඉතින් ඉසුරු මහත්තයාත් ඉදිරියට පුළුවන් වෙලාවට අපිත් එක්ක ඇවිල්ලා අපිට සහාය දක්වනවා කිව්වා. ඉතින් මම කැමති ඉසුරු මහත්තයාගෙන් දැනගන්න දැන් අපි වැඩසටහන හතරකට පහකට ඉසුරු මහත්තයා ගියා. ඉතින් ඔයාගේ හිතට දැනෙන්නේ සාමාන්‍ය දැන් මොන වගේ දෙයක්ද අපි මේ තරුණයෝ එකතු වෙලා කරන දේ ගැන? ඇත්තටම ලංකා පවුර යූටියුබ් චැනල් එක මම මුලින්ම දැක්කා. දැකලා තමයි මට ඇත්තටම කතා කරන්න හිතුනේ. මොකද අපිත් 365 දවසෙන් වැඩ කරනවා. එතකොට අපි එක එක ජොබ් කරන අය. ඉතින් ඒ කරන අතරතුර ඇත්තටම අපිට මොනවද අඩුපාඩු කියන එක තමයි කල්පනා වුණේ. මෙයාලා දකින්නකොට මේ වගේ දුෂ්කර පළාත් වලට ඇවිල්ලා මේ කණ්ඩායමම ඇවිල්ලා මේ විදිහට එකිනෙකාට උදව් කරගෙන යනකොට ඇත්තටම අස්සාව කරන අතරතුර මේ වගේ දෙයක් කරන්න හිත යන්නම කිව්වා. ඒක තමයි එන්න ප්‍රධානම හේතුව. ඉතින් ඉස්සරහට දිගටම මම ලංකා පවුර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. මට පුළුවන් උපරිමයෙන් දෙන්න පුළුවන් දායකත්වය දෙනවා. ඉතින් ඇත්තටම මේකට මම කියන්නේ මේක බලන රටේ තරුණයේ පිරිස ඉන්නවා නම් ඇවිල්ලා එකතු වෙන්න, මේ වගේ අයට හයියක් වෙන්න. මොකද අපි හැමදාම අපි යන්න ඕන තැනට අපිට යන්න පුළුවන්, අපිට කරන්න දෙයක් අපි හිතනොත් අපි කොහොම හරි කරනවා. හැබැයි අපිට ඒකට අවශ්‍ය සම්පත් අපි වටේට තියෙනවා. එතකොට ඒ දේවල් මේ අයට එන්න පොඩ්ඩක් පරක් වෙනවා. ඒක තමයි තියෙන ප්‍රධානම හේතුව. ඉතින් අපිට පුළුවන් නම් වචනකින් හරි, අපිට පුළුවන් නම් මුදලකින් හරි, එහෙම නැත්නම් මොන හරි ද්‍රව්‍යමය දෙයකින් හරි අපිට මෙයාලට උදව් කරන්න පුළුවන් නම් මං හිතනවා මේ අපි අය අමුතුවෙන් පින් කරන්න අවශ්‍ය නැහැ. ඒ පිනම ඇති. හොඳ පින් මාත හතර වත් දෙනවා. හොඳ පින් මාන්ත දරුවෝ ටික මුහුණු වෙලින් කියන්න පුළුවන් වාසනාවන්ට හොඳ වැඩගත් දෙමව්පියන්ගේ දරුවෝ කියලා. දැන් මේ කන්න පිනට ඔය හතර වත් දෙනාගේ මේ සර්ලගේ ගෞතුංග බුදු සරණෙන් හතර වදනා බුදු ගුණේ රැක දේවා රැක දේවා.
ඉතින් අපේ ඉසුරු මහත්තයත් කිව්වේ අපි තරුණයෝ විදිහට එකතු වෙලා කරන මේ දැක දේ දැකලා අපේ ඉසුරු මහත්තයාගේ හිත මේ යොමු වුණා මේ දෙයට අනේ මමත් ගිහලා මේ කොල්ලන්ට උදව්වක් කරන්න ඕන මොකද සේච්ඡාවෙන් කරන දේ මමත් වැඩ රාජකාරී කරනවා තමන්ගේ බිස්නස් කරනවා මමත් හිතට නිදහසක් දෙන්න ඕන හිතට සතුටක් දෙන්න ඕන මේ අහිංසක මිනිස්සු බලන්න යන්න ඕන දුක දකින්න ඕන ඉතින් ලංකාපාර අපිත් ආරාධනා කරනවා තරුණයෝ ඉන්නවා තව ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ දුක දැකලා මේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදිහකට ඒක තමයි අපි ලබන සතුට පින. ඉතින් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරයන්ගෙන් ආදරයෙන් මතක් කරනවා මේ වයස 85 අපේ අම්මටත් මේ අවුරුදු 62 අම්මටත් අනිවාර්යෙන් කවදද තමයි දාන දෙන්නේ? 83 නෑ සීවලි මහරහතන් වහන්සේට කවදාවත් දානේ වරදින්නේ නෑනේ මේ කරපු දෙයක් වරදින්නේ නෑ වරදින්නේ නෑනේ බුදු අපේ මේ බුදුරජාණන් වහන්සේට දානේ වැරදුනත් සීවලි මහරහතන් වහන්සේට දානේ වරදින්නේ නෑලු වරදින්නේ නේද ඒ උන් වහන්සේ කරලා තියෙන පින් වල ඉතින් අපිත් පින් කරනවා කියන්නේ අපිටත් අනිවාර්යෙන් ලැබෙනවා ඉතින් අපිත් හිතනවා මේ අම්මලාට කවුරු හරි උදව් කරાવી කියලා වෙලා ඊළඟ වැඩසටහනේදී අපි ඔයාලට දැනුම් දෙන්නම් අපි පුළුවන් විදියට මේ අම්මලාට අවශ්‍ය කරන බඩමුට්ටු ටිකක් කෑමට බීමට බෙහෙත් හේත් ගන්න මොන හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඔයාලට ඉදිරිපත් වෙන්න කියලා ලංකාපවර අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වැඩසටහන බලපු ඔයාලට සෑම සීල් දෙනාටම ගොඩක් ස්තුතියි. මම ආදරෙන් මතක් කරනවා මෙවැනි ප්‍රජා සත්කාර වැඩසටහන් මෙවැනි සමාජ සේවා වැඩසටහන් අපිට ඉදිරියට කරගෙන යන්න සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාලට උදව් කරන්න අපහසු වෙයි. හැබැයි ඔයාලා අපේ channel එක subscribe කරගත්තොත් තවත් මේ වගේ වැඩසටහන උදව් උපකාර කරන්න පුළුවන් අයට හිත යොමු වෙනවා. මොකද subscribe කරනවා කියන්නේ තව channel එක බලන කෙනෙකුට තව මේ පෙන්වන වාර ගාන වැඩි වෙනවා. ඉතින් ඔයාලා ඒක ඉබේම කරගන්න පිනක් වෙනවා. Tamanට උදව් කරන්න බෑ. හැබැයි මම මේක subscribe කරලා share කරලා ඉවරලා තව මේ උදව්වක් කරන්න පුළුවන් කෙනෙකුට පෙන්වුම් කරනවා. ඉතින් ඒකත් ඇත්තනම ඔයාලා කරගන්න පිනක්. ඒ වගේ දෙයක්ත් පුළුවන් නම් ලංකාපවර අපේ channel එක subscribe කරගන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. අපි ඉදිරියේදී බලමු මේ අම්මලා දෙන්න වෙනුවෙන් අපිට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් වේද කියලා. ඉතින් උදව් උපකාර කරන සෑම සියලු දෙනාටම බොහොම පින් අයිති වේවා කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඔය මහත්තුන්ට පින් සිද්ධ වෙනවා. ඒ වගේම දීම දුන්න ආරක්ෂක කරන දේවල් වලට මුනිමන්න හිතිය තාරස කරන මේකන්න පින් බලයට පින් කාර්යකම දැනගන්න මේකන්න පින් අපි අපරණ දෙන්නට කරන පින් බලයට බුදු ගුණේ රැකදී වරන් සිය දෙවියන්ගේ පීඩ ලැබිලා ඉතෝග කියන කෙනෙක් ගියත් වර දින්නේ නැහැ සර්. අපිට අර බොරුවක් කරන්න බැරි හින්දා අපි නවත්තලා ඇත්තම කිව්වේ. ඔව්. මම ඇත්ත කියන්න බය වෙන්නේ නැහැ නේද? නැහැ කියන්න ඇත්ත කියන්න බොරුකම් කරනවා නෙමෙයි නෑමි. කණ්ඩ ටිකක් නිල්ලුවේ නේද? ඔව් කණ්ඩ ටිකක් නිල්ලුවේ. ඉතින් අපිට අනේ ගම්මේ දුකයි බඩු ටිකක් ගෙනාවා. ඒ බඩු ටික අපි අර ගියපු වැඩසටහන වල දුන්නා. අපි ඊළඟ එද්දින් අනිවාර්යෙන් බඩු ටිකක් අරන් එන්නම්. අපිට ඔය කියන්නේ කොහෙට හරි අද්දින් මේ ටිකක් අරන් යන්න කියලා එක එක මිනිස්සු මුදා උදව් කරනවා. ඉතින් අපි ගන්නෙ නෑ අපි ඒව ඔයාලට ගෙනලා දෙනවා යාද ගිනා වලට කිවරයි අපි ඊළඟ සැරේ ඉදින් අනිවාර්යෙන් මොනවා හරි ගෙනලා දෙන්න අපි ගිහිල්ලා එන්න ගෙනන් අම්මේ හරි උස්සන්න නේද